තමන් කැමැතිම වෘත්තීය ප්‍රවේශයකට මඟ තමයි හොඳ වටිනාකමකින් යුක්ත පිළිගත් උපාධි පාඨමාලාවක් තිබීම. ඉතින් මේ උපාධි පාඨමාලාවන් පිළිබඳව කතා කරද්දී විවිධාකාරයේ උපාධි පාඨමාලාවන් විවිධාකාර ආයතනයන් තුලින් ඔබට අධ්‍යයනය කරන්නට පුළුවන්. හැබැයි විදේශගත වෙලා උසස් අධ්‍යාපන වැඩ කටයුතු කරන්නට කැමති කෙනෙක් වෙනුවෙන් මේ දැනුමත් කිරීමටයි ලෑස්තිය. Tingo Education Australia ආයතනයේ පිළිබඳව ඔබව දැනුමත් කරන්නට අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා Tingo Education Australia ආයතනයේ කණ්ඩායම් නායිකා හෂිනි පෙරේරා. එත් එක්කම අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා Tingo Education Australia ආයතනයේ සහකාර ව්‍යාපාර සංවර්ධන කළමනාකාරිණී ශිහානි චාරුකා. ආයුබෝවන් ඔබ දෙපළටම. ආයුබෝවන්. මුලින්ම හෂිනි අපි කියමු Tingo Education Australia ආයතනයේ පිළිබඳ හැඳින්වීමක්. Tingo Education ආයතනය කියන්නේ ඕස්ට්‍රේලියාව, කැනඩාව, UK සහ අයර්ලන්ඩ් කියන රටවල් වලට ලංකාවේ ස්ටුඩන්ට්ස් ලව හයර් ස්ටඩීස් වලට යොමු කරන ආයතනයක්. ඉතින් අප ආයතනයෙන් ස්ටුඩන්ට් කෙනෙකුගේ පාඨමාලාවක් තෝරා ගැනීමේ සිට වීසා ක්‍රියාවලිය දක්වා කිසිදු අයකිරීමකින් තොරව ක්‍රියාවලියක් සිදු කරනවා. ඒ වගේම අපි ආයතන ගැන කතා කරුතින් අපේ ප්‍රධාන ආයතනය පිහිටලා තියෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල, ඒ වගේම පර්ත් වල බ්‍රාන්ච් එකක් තියෙනවා. ලංකාවේ ආයතන ගැන කතා කරුතින් අපේ ප්‍රධාන ආයතනය නුගිගඩ තියෙන්නේ, ඒ වගේම මාතරත් බ්‍රාන්ච් එකක් තියෙනවා. ඉතින් විදේශගතව උසස් අධ්‍යාපනයට කැමැත්තෙන් සිහිනයක් වෙලා තියෙන ස්ටුඩන්ට්ස්ලට අපිව හම් වෙලා අපේ ගයිඩන්ස් එක්ක ඒ රටවල් වලට ඇප්ලයි කරන්න පුළුවන්. ශිහානී විදේශගත වෙලා උසස් අධ්‍යාපන වැඩ කටයුතු හදාරන්න කැමැත්ත පිළිබඳව කතා කරද්දී ඔබේ ආයතනයේ රටවල් කිහිපයකටම මේ අවස්ථාව උදා කරලා තියෙනවා. ඇයි UK තෝරා ගත්තේ යුත්තේ මේ සඳහා? UK දැන් ලංකාව වගේ රටක ඉන්න ස්ටුඩන්ට් කෙනෙක් ඇප්ලයි කරද්දී හයර් එඩ්යුකේෂන් වලට ඒගොල්ලෝ මේන්ලි බලන දෙයක් තමයි ඒ යන රට ඉංග්ලිෂ් ස්පීකින් කන්ට්‍රි එකක්ද කියන එක. එතකොට ඒකට හේතුව වෙන්නේ ස්ටුඩන්ට්ස්ලා ගොඩක් වෙලාවට පොඩි කාලේ ඉඳන්ම සෙකන්ඩ් ලැන්ග්වේජ් එක විදිහට ප්‍රැක්ටිස් කරන්නේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක. ඒ හින්දා යාලට කන්වීනියන්ට් ඒ ලැන්ග්වේජ් එකත් එක්ක යාලගේ හයර් ස්ටඩීස් කරගෙන යන එක. ඉතින් මේ ඉංග්‍රීසි ස්පීකින් කන්ට්‍රීස් ගත්තාම UK කියන්නේ ටොප් 3 කන්ට්‍රීස් වල තියෙන කන්ට්‍රි එකක්. එතකොට මේ UK වලට තියෙන ඩිමාන්ඩ් එක අද ඊයේ ආපු එකක් නෙමෙයි, සෑහෙන කාලයක් තිස්සේ මේ UK වලට මේ ඩිමාන්ඩ් එක තියෙනවා. ඉතින් ඒකට මේන් රීසන් එක විදිහට ගන්න පුළුවන් ෆයිනෑන්ෂල් රික්වයර්මන්ට් එක. සාමාන්‍යයෙන් විදේශගත වෙලා උසස් අධ්‍යාපනය හදාන ශිෂ්‍යයෙක් ෆයිනෑන්ෂල්ස් පෙන්වන්න ඕනේ. කියන්නේ යාලා ෆයිනෑන්ෂලි සෆිෂන්ට් කියන එක ප්‍රූව් කරන්න ඕනේ යාලගේ ස්ටඩීස් කන්ටිනියස්ලි කරගෙන යන්න. එතකොට UK වලට අප්ලයි කරන ස්ටුඩන්ට් කෙනෙක්ට තියෙන ඊසි ෆයිනෑන්ෂල් රික්වයර්මන්ට් එකක්. යාලා ප්‍රොසෙස් එකට, කියන්නේ වීසා එකට අප්ලයි කරන දවසට වෙද්දි මාසයක් පරණ ෆන්ඩ්ස් තමයි පෙන්වන්න තියෙන්නේ. එතනින් එහාට යාලගෙන් එවිඩන්ස් රික්වෙස්ට් කරන්නේ නැහැ UK වලට අප්ලයි කරන්න. ඒක තමයි මේන්ම රීසන් එක. ඊට අමතරව තවත් රීසන් එකක් තමයි පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එක කියන්නේ. කියන්නේ යාලා අධ්‍යාපනය හදාරුවයින් පස්සේ එයාලට ෆුල් ටයිම් වර්ක් කරන්න ටයිම් පීරියඩ් එකක් හම් වෙනවා. යාලා බැචලර්ස් ප්‍රෝග්‍රෑම් එකක් කම්ප්ලීට් කරත්, 1 year ටොප් අප් ප්‍රෝග්‍රෑම් එකක් කම්ප්ලීට් කරත්, 1 year මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකක් කම්ප්ලීට් කරත්, යාලට 2 year පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එකක් හම් වෙනවා. ඊට අමතරව ස්ටුඩන්ට්ස්ලා ගොඩක් කැමති වර්ක් කරන ගම පොකට් මනි අර්න් කරන්න. එතකොට UK වලට ඇප්ලයි කරන කෙනෙක්ට බිලෝ බැචලර් ක්වාලිෆිකේෂන් එකකට ඇප්ලයි කරනවා නම්, කියන්නේ ෆවුන්ඩේෂන් පාත් එකකට ත්‍රූ ඇප්ලයි කරනවා නම්, ඒ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එක කරන කාලයේදී, බිලෝ බැචලර් ක්වාලිෆිකේෂන් එක ෆලෝ කරන කාලයේදී එයාලට 10 hours per week part time work කරන්න පුළුවන්. බැචලර්ස් සහ අබව් බැචලර් ක්වාලිෆිකේෂන් එකකට ඇප්ලයි කරන කෙනෙක්ට ඒගොල්ලන්ට 20 hours per week part time work කරන්න පුළුවන්. ඊට අමතරව දැන් ගොඩක් රටවල් වලට ඇප්ලයි කරද්දි ඒජ් එක මේලි එකෙන් ඩිරෙක්ට් කියන්නේ නැහැ මේගොල්ලන්ට මේ ඒජ් කැටගරි එකේ කට්ටියට ඇප්ලයි කරන්න බෑ කියන එක. හැබැයි ඒජ් රික්වයර්මන්ට් එකක් තියෙනවා. හැබැයි UK වලට ඇප්ලයි කරන කෙනෙක්ට බැචලර්ස් වලට ඇප්ලයි කරනවා නම් up to 28 years වගේ ඒගොල්ලන්ගේ සොලිඩ් එක්ස්ප්ලනේෂන් එකක් එක්ක ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම early 40s වල ඉන්න කට්ටියට අවුරුදු 41 42 ඒ වගේ ඒජ් එක ඉන්න කෙනෙක්ට උනත් මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එකකට ඇප්ලයි කරන්න පුළුවන්. අනිත් කාරණාව තමයි සාමාන්‍යයෙන් UK වලට වීසා අවුට්කම් එකක් එන්න ගොඩක් කල් ගන්නෙ නැහැ. ඉතාමත් ඉක්මනින් වීසා අවුට්කම් එකක් එනවා වගේම 99% වීසා සක්සස් රේට් එකක් ලංකාව කන්ට්‍රි එකක් විදිහට ගත්තාම තියෙනවා. මේ හේතුත් එක්ක ගොඩක් කට්ටිය UK ඇප්ලයි වෙන්න කරන්න පෙළඹිලා තියෙනවා. හෂිනී, මේ Tingo Education ආයතනය පිළිබඳව කතා කරද්දී මේ ආයතනය තුළින් විදේශගත වන දරු දැරියන්ට මොන වගේ පාඨමාලාවන්ද හදාරන්න තියෙන්නේ, ලංකාව ඇතුලේ වඩා ජනප්‍රිය මොන වගේ පාඨමාලාවන්ද? ඔව්, මේ දවස්වල ගොඩක්ම ස්ටුඩන්ට්ස්ලා කැමති බිස්නස් මැනේජ්මන්ට්, ইনফরমේෂන් ටෙක්නොලොජි, හොස්පිටැලිටි වගේ සබ්ජෙක්ට්ස් වල ගොඩක් ඉල්ලුමක් තියෙනවා.
ඉතින් යුකේ වලට ඇප්ලයි කරන්න ඉන්නවා නම් විවිධ ශාස්ත්‍ර රාශියක් තියෙනවා. එක්සැම්පල් එකක් විදිහට ইনফরমේෂන් ටෙක්නොලොජි, බිස්නස් මැනේජ්මන්ට්, හොස්පිටල් මැනේජ්මන්ට්, නර්සින්, ටීචින්, අර්ලි චයිල්ඩ්හුඩ්, ඉංජිනියරින්, සයන්ස් ඒ වගේ කෝසස් රාශියකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම ලෙවල්ස් කත්තුතින් ෆවුන්ඩේෂන් ලෙවල් එකේ ඉඳන් මාස්ටර්ස් වෙනකන් ඇප්ලයි කරන්න පුළුවන් ඕනම ශිෂ්‍යට. ඒ කියන්නේ ජස්ට් ඕල ස්ටුඩන්ට් කෙනා ෆවුන්ඩේෂන් ත්‍රූ බැචලර්ස් ඇප්ලයි කරන්න පුළුවන්. එලවස් කරන ස්ටුඩන්ට් කෙනෙක්ට පුළුවන් ඩිරෙක්ට් බැචලර්ස් ඇප්ලයි කරන්න. හයනශල ඩිප්ලෝමා එකක් වගේ කරලා තියෙනවා නම් එයාට පුළුවන් බැචලර් එකේ ටොප් අප් එකට ඇප්ලයි කරන්න. ඩිග්‍රී එකක් තියෙනවා නම් ස්ටුඩන්ට් පුළුවන් මාස්ටර්ස් වලට ඇප්ලයි කරන්න. ඒ වගේම කතා කරන්න ඕනේ යුකේ වලට ඇප්ලයි කරන ළමයට මේන් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලට තියෙනවා ඉන්ටෙක්ස් දෙකක් ඇප්ලයි කරන්න පුළුවන්. මේන් ඉන්ටෙක්ස් එක තමයි ජනවරි සහ සෙප්ටම්බර්. ඉතින් සෙප්ටම්බර් ඉන්ටෙක් එකට ඇප්ලයි කරනවා නම් මේ තමයි හොඳම කාලේ යුනිවර්සිටිස් වල ඇප්ලිකේෂන්ස් ඕපන් කරලා තියෙන සබ්මිෂන්. ඉතින් විදේශගතව යුකේ වලට ඇප්ලයි කරන්න හයි ස්ටඩිස් වලට කැමැත්තෙන් ඉන්නවා නම් දැම්මම ඇවිල්ලා අපිට අපි හම්බ වෙලා ඒ ප්‍රොසෙස් එක පටන් ගන්න පුළුවන්. ශහන යුකේ ගිහිල්ලා තමන්ගේ උසස් අධ්‍යාපන වැඩ කටයුතු හදාරන්න කැමැත්තෙන් කෙනෙක් ඉන්නව නම් මොන වගේ සුදුසුකම්ද අවශ්‍ය වෙන්නේ අයට මේ සඳහා අයදුම් කිරීමට? ඔව්, සාමාන්‍යයෙන් උසස් අධ්‍යාපනයට ඇප්ලයි කරද්දී විශේෂයෙන්ම ඉංග්‍රීසි ස්පීකින් කන්ට්‍රි එකට ඇප්ලයි කරද්දී මේලි බලන්න ඇකඩමික් රික්වයර්මන්ට් එකයි ඉංග්‍රීසි රික්වයර්මන්ට් එකයි. එතකොට ඇකඩමික් රික්වයර්මන්ට් එක ගත්තාම බැචලර්ස් ප්‍රෝග්‍රෑම් එකකට ඇප්ලයි කරනවා නම් සාමාන්‍යයෙන් සැටිස්ෆැක්ටරි ලෙවල් එකට ඒ ලෙවල්ස් පාසස් තියෙන්න ඕනේ. ඇයි මම ඒ විදිහට කියන්නේ? ඒ කියන්නේ එක්සැක්ට් පාස් මාර්ක් එකක් කියන්නේ නැතුව ඒ විදිහට කියන්නේ ඇයි නම් සමහර ප්‍රෝග්‍රෑම්ස් වලට ඒ රික්වෙස්ට් කරන පාස් මාර්ක් එක වෙනස්. එතකොට ඔයා ඇප්ලයි කරන ප්‍රෝග්‍රෑම් එක මොකක්ද කියන එක බලලා කවුන්සලර්ත් එක්ක චෙක් කරගන්න ඔයා ඔබ්ටේන් කරලා තියෙන මාර්ක් එක ඔයා ඇප්ලයි කරන්න එක්ස්පෙක්ට් කරන මාර්ක් එකට ඕකේද කියන එක. ඊට අමතරව මාස්ටර්ස් වලට ඇප්ලයි කරනවා නම් ස්ටුඩන්ට් කෙනෙක් බැචලර්ස් ඩිග්‍රී එකක් හරි බැචලර් ඉක්වලන් ප්‍රෝග්‍රෑම් එක ක්වොලිෆිකේෂන් එකක් හරි තියෙන්න ඕනේ. ඊට අමතරව ඉංග්‍රීෂ් රික්වයර්මන්ට් එක ගත්තොත් සාමාන්‍යයෙන් බැචලර්ස් ඩිග්‍රී එකට ඇප්ලයි කරන්න ඕවරෝල් 6 මාර්ක් එකක් තියෙන්න ඕනේ. මාස්ටර්ස් වලට ඇප්ලයි කරන්න නම් ඕවරෝල් 6.5 මාර්ක් එකක් තියෙන්න ඕනේ. හැබැයි කෙනෙක්ට හිතන්න පුළුවන් මට මේ ඒ කියන්නේ ඇකඩමික් රික්වයර්මන්ට් එක සැටිස්ෆයි වෙන්නෙත් නැහැ, IELTS රික්වයර්මන්ට් එක සැටිස්ෆයි වෙන්නෙත් නැහැ, මට ඇප්ලයි කරන්න බැරිද කියන දේ. එහෙම නැහැ. දැන් අපි හිතමු ඩිරෙක්ට් බැචලර් එකට ඇප්ලයි කරන්න බැරි නම් මාක්ස් අඩු වෙනවා. එහෙම කෙනෙක්ට පුළුවන් පාත්වේ ප්‍රෝග්‍රෑම් එකක් ත්‍රූ ඇප්ලයි කරන්න. එතකොට ඇකඩමික් රික්වයර්මන්ට් එකට අමතරව පාත්වේ ප්‍රෝග්‍රෑම් එකකට IELTS රික්වයර්මන්ට් එක ගත්තොත් මිනිමම් 4.5 IELTS ස්කෝර් එකක් තියෙන ස්ටුඩන්ට් කෙනෙක්ට උනත් පාත්වේ ප්‍රෝග්‍රෑම් එකක් ත්‍රූ බැචලර්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන්. මිනිමම් ඕවරෝල් ස්කෝර් එක 5 තියෙන කෙනෙක්ට උනත් මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම් එකකට ප්‍රී මාස්ටර් පාත්වේ ප්‍රෝග්‍රෑම් එකක් ත්‍රූ ඇප්ලයි කරන්න පුළුවන්. ඊට අමතරව කෙනෙක්ට IELTS කරන්න බය වෙන්න පුළුවන්, කැමති නැති වෙන්න පුළුවන්. එහෙම ස්ටුඩන්ට් කෙනෙක්ට IELTS වේව් ඔෆ් කරන යුනිවර්සිටි ඔප්ෂන්ස් උත් තියෙනවා. එතකොට හැම යුනිවර්සිටි එකේම වේව් ඔෆ් කරන්න නැහැ, කිහිපයක් තියෙනවා යුනිවර්සිටිස් IELTS වේව් ඔෆ් කරන. එතකොට ඔයාගේ රික්වයර්මන්ට් එක කියලා කවුන්සලර්ත් එක්ක චෙක් කරගන්න මොන වගේ ඔප්ෂන්ස් දෙයට තියෙන IELTS වේව් ඔෆ් කරලා යනවා නම් කියලා. Tingo Education Australia ආයතනයේ හරහා විදේශගත වෙලා කොහොමද උසස් අධ්‍යාපන වැඩ කටයුතු කරගැනීමට හැකියාව ලැබෙන්නේ කියන කාරණය පිළිබඳවයි අපි ඔබව දැනුවත් කරමින් සිටින්නේ. මේ පිළිබඳව වැඩිදුර කතා කරන්න මතෙන් අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. Tingo Education Australia, one stop solution for all your university admissions and student visa requirements. Study in Australia, Canada, UK and Ireland. Call us now to get a free consultation. 011 20 40 706. Tingo Education Australia, your trusted education partner. UK ආයුධම් කිරීමට බලාපොරොත්තු වෙන සිසුවන්ට මොන වගේ ක්‍රියාවලියක්ද තියෙන්නේ මේ සඳහා ආයුධම් කිරීමට? සාමාන්‍යයෙන් අප ගාවටනේ ස්ටුඩන්ට් කෙනෙක්ට ලොකු අයිඩියා එකක් නැහැ කොහොමද මේ ප්‍රොසෙස් එක වෙන්නේ කියලා. ඉතින් මුලින්ම ස්ටුඩන්ට් කෙනෙක් ආවහම අපි ස්ටුඩන්ට්ගේ අධ්‍යාපනික වගේම වෘත්තිමය පසුබිම් බලන්න ඕනේ. බලලා ඉවරනාට පස්සේ අපි යුනිවර්සිටි එකක් සහ කෝස් එකක් සිලෙක්ට් කරනවා. ඒ සිලෙක්ට් කරාට පස්සේ සමහර යුනිවර්සිටි එකෙන් සමහර යුනිවර්සිටිස් වලින් ඉන්ටර්වයු එකක් කරනවා, සමහර යුනිවර්සිටිස් වලින් නැහැ. ඒ ඉන්ටර්වයු එකත් ඕවර් ද ෆෝන් වෙන්න පුළුවන්, ස්කයිප් වෙන්න පුළුවන්. ඒ ඉන්ටර්වයු එකෙන් පස්සේ තමයි ෆයිනෑන්ෂල්ස් අපිට පෙන්වලා තියෙන්නේ. ශිහානි කිව්වා වගේ යුකේ වලට අනිත් කන්ට්‍රීස් එක කම්පෙයාර් කරද්දී යුකේ වලට තියෙන හරිම අඩු ෆයිනෑන්ෂල් රිකමෙන්ඩ් එකක්. හරිම පහසුයි එකට. ඒ ඩොකියුමෙන්ට්ස් ටික යුනිවර්සිටි එකට සබ්මිට් කරාට පස්සේ
තමයි යුනිවර්සිටි එකට පේමන්ට් එක කරන්න තියෙන්නේ. යුනිවර්සිටි එකේ පේමන්ට් එක වෙන්නේ කෝස් ෆී එක. ඒක තමයි මේන්ලි පේ කරන්න ඕනේ. ඒක ඩිරෙක්ට් බැංක් එක through යුනිවර්සිටි එකට පේ කරන්න ඕනේ. ඒ පේ කරාට පස්සේ කැස් කියන ડોකියුමන්ට් එක ඉෂු කරන එක ඉමිග්‍රේෂන් එකත් එක්ක ලින්ක් වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි වීසා ක්‍රියාවලිය වෙන්නේ. ඉතින් මේ මම බොහොම කෙටියෙන් මේ process එක කිව්වේ. ඉතින් මේකට 1 to 2 months වගේ process එකක් තියෙනවා. ඉතින් කලින් කිව්වා වගේම සැප්තැම්බර් ඉන්ටෙක් එක දැන් ඕපන් කරලා තියෙනවා. ඉතින් ඒ ඉන්ටෙක් එකට යන්න කැමතිෙන් ඉන්නවා නම් දැන් මම මේ ක්‍රියාවලියට එක තෙරපිට අපිට කතා කරලා මේ process එක පටන් ගන්න පුළුවන්. ශහන් ලෝකෙම මුහුණ දුන්න කොවිඩ් අර්බුදයත් එක්ක ලෝකේ හැම ශාස්ත්‍රයක්ම වෙනස් වුණා. ඒ වගේම තමයි අධ්‍යාපන ශාස්ත්‍රයේ විශාල වෙනසක් ඇති වුණා. යුකේ තුල මොන වගේ වෙනස්කම්ද ඇති වෙලා තියෙන්නේ මේ කොවිඩ් සිටුේෂන් එකත් එක්ක? ඔව් කොවිඩ් එකත් එක්ක ගොඩක් ඉන්ඩස්ට්‍රීස් සෑහෙන ඉම්පැක්ට් වුණා. ඒකෙන් එකක් තමයි ඕවර්සීස් හයර් එඩියුකේෂන් කියන්නේ. ඒතකොට මේ කොවිඩ් එකත් එක්ක වැඩිපුරම කතාබහට ලක් වෙච්ච දේවල් තුනක් තමයි වැක්සිනේෂන් එක, කොරන්ටයින් එක, කොවිඩ් ටෙස්ට් එක කියන එක. එතකොට කලින් නම් ගොඩක් ස්ටුඩන්ට්ස්ලට මැන්ඩටරි හොටෙල් කොරන්ටයින් තිබ්බා. හැබැයි මේ වෙද්දි සිටුේෂන් එක ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ෆුලි වැක්සිනේටඩ් ස්ටුඩන්ට් කෙනෙක්ට මැන්ඩටරි හොටෙල් කොරන්ටයින් නැහැ. යුකේ වලට යනවා නම් යන්න කලින්වත් ගියාට පස්සෙවත් යාලට කොවිඩ් ටෙස්ට් එක කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. හැබැයි ලංකාවේ රූල්ස් එක බලද්දී ඕනම රටකට ට්‍රැවල් කරන්න කලින් යාලට ටෙස්ට් එකක් ගන්න තියෙනවා නම් අපි ස්ටුඩන්ට්ස්ලා විදිහට ශ්‍රී ලංකන් සිටිසන්ලා විදිහට ඒකට ඔබේ වෙන්න ඕනේ. හැබැයි යුකේ රික්වයර්මන්ට් එකක් නෙමෙයි ෆුලි වැක්සිනේටඩ් කෙනෙක්ට කොවිඩ් ටෙස්ට් එක කරන එක. හාෆ් වැක්සිනේටඩ් කෙනෙක් නම් ඒගොල්ලොන්ට යන්න දවස් දෙකකට කලින් කොවිඩ් ටෙස්ට් එකක් කරන්න ඕනේ. ඒත් එක්කම තමයි දැන් ඒ දේවල් එක්ක අනිත් දේ තමයි මේ යුකේ වල දැන් ගොඩක් එම්ප්ලොයිමන්ට් ඔපර්චුනිටීස් තියෙනවා. ඒ යන කෙනෙක්ට පාර්ට් ටයිම් වර්ක් කරන්න ඕන නම් අර ජොබ් එකක් හොයාගන්න ගොඩක් අමාරු වෙන්නේ නැහැ මේ කොවිඩ් සිටුේෂන් එකෙන් පස්සේ සෑහෙන ජොබ්ස් ඕපන් වෙලා තියෙනවා සහ වේකන්ට් වෙලා තියෙනවා. ඉතින් ස්ටුඩන්ට් කෙනෙක්ට හිට ගියාට පස්සේ ලේසියෙන්ම ජොබ් එකක් හොයාගෙන පොකට් මනි අර්න් කරගන්නත් මේ කොවිඩ් සිටුේෂන් එකෙන් පස්සේ ඔපර්චුනිටි එක ඇවිල්ලා තියෙනවා යුකේ වල. ඇයි යම් කෙනෙකුන් කැමති නම් ඔබේ ආයතනයත් එක්ක එකතු වෙලා යුකේ ගිහිල්ලා උසස් අධ්‍යාපන වැඩ කටයුතු තමන්ගේ කරගන්න කොහොමද ඔබව සම්බන්ධ කරගන්න ඕනේ? ක්‍රමන ආශයක් තියෙනවා අපි සම්බන්ධ කරගන්න. ප්‍රධානම මේ තමයි අපේ නුගේකට සහ මාතර ඔෆිසස් දෙකක් තියෙනවා. ඇවිල්ලා අපිව හම්බ වෙලා කන්සල්ටේෂන් එකට යොමු වෙන්න පුළුවන්. ඒ වගේම අපි හොට්ලයින් නම්බර්ස් තියෙනවා 011-204-0706 076-204-0706 කියන නම්බර්ස් වලට කතා කරලා අපේ කන්සල්ටන්ට් කෙනෙක්ව සමකප්තා කරන්න පුළුවන්. ඒ වගේම අපේ Facebook page එක, Instagram page එක තියෙන Tingo Education Australia ඒක through අපිත් එක්ක chat කරන්න පුළුවන්. ඒ වගේම අපේ website එක තියෙනවා www.tingoeducation.com.au කියන website එක through chat box එකක් තියෙනවා. ඒකත් එක්ක අපිත් එක්ක කතා කරන්න පුළුවන්. මේ කියන දුරකථන අංකත් එක්ක සම්බන්ධ වෙලා ඔබට පුළුවන් මේ ආයතනය පිළිබඳ වැඩිදුර තොරතුරු දැන කියාගන්න, මේ පාඨමාලාවන් පිළිබඳ වැඩිදුර විස්තර ඔබට දැන කියාගන්නට පුළුවන්. තීරයේ දිස්සුනා ඔබට දුරකථන අංක මම යලි තතාවක් මතක් කරන්නම්. 011-2640706 ඒ වගේම තමයි 0746-2640706 මෙන්න මේ දුරකථන අංකත් එක්ක සම්බන්ධ වෙලා ඔබට පුළුවන් මේ කියන කාරණා පිළිබඳ වැඩිදුර විස්තර දැන කියාගන්න. එහෙමනම් මේ පිළිබඳව දැනුමත් කිරීම සඳහා අද දවසේදී අපිත් එක්ක එකතු වුණු Tingo Education Australia ආයතනයේ කණ්ඩායම් නායිකා හෂිනි පෙරේරා, ඒ වගේම තමයි සහකාර ව්‍යාපාර සංවර්ධන කළමනාකාරිණී ශෙහානි වරුණිකා, ඔබ දෙපළටම බෙහෙමන ස්තුතියි. අපි නුගසවනේ නායිබෝන් කියලා සමුදෙනවා.